සුබෝදයසනක් දරුවන් හි සතු ඒ අනන්ත බලය ඔබේ ජීවිතවලට ආලෝකයක් වේවා ඒ ශක්තිය ඔබට නොමතව ලැබේවා බුදු පියාණන් වහන්සේ පිළිබඳව කියන්නට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිතන්නට ප්‍රඥාව ලබා දුන් උන්වහන්සේගේ ගුණ වයන්නට හැකියාව ලබා දුන් මා සතු වූ කුසල බලය පිළිබඳ මම ප්‍රීතියට පත්වන්නෙමි බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසන්නට මේ මේ මාසයේ මේ වෙසක් මාසයේ ඔබ සියලු දෙනා සිරස FM 500 වලට එක් රැස් වීම පිළිබඳවද ඔබ ප්‍රීතියට පත්විය යුත්තේමය හද පිළිබැතියෙන් සූදානම් වෙමු අද දවසේදී මේ වෙසක් මාසයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් පිළිබඳව කර්මය කර්මඵල පිළිබඳව කතා කරන්නට ඉතාමත් ගෞරවයෙන් යුතුව නමස්කාර පූර්වකව ගෞරවනීය ස්වාමින් වහන්සේව පිළිගන්නවා උන්වහන්සේ රහතුන් වැඩි මඟ ඔස්සේ ගොස් ඔබට දහම් දෙසන අතිපූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස මේ ප්‍රශ්න ඔබ වහන්සේගෙන් විමසන්නට මට අවසර දෙනු මැනව කරු ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් යෙදෙන මේ වෙසක් පොහොය දා බෞද්ධ බැතිමතුන් කල යුතු දේ සහ නොකල යුතු දේ වශයෙන් තේරුම් ගත යුත්තේ කුමක්ද ස්වාමින් වහන්ස මෙහෙමයි නෝනා එතනදී අපි ඉස්සෙල්ලාම දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ කුමන හේතුවක් මුල් කරගෙනද කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ නොවන එකම එක කාරණයක් ගැන ලෝකෙට කියන්නයි. ඒ කාරණය තමයි චතුරාර්ය සත්‍යය. එහෙනම් මේ චතුරාර්ය සත්‍යය කියන මේ උතුම් කාරණය අවබෝධ කරගන්න තමයි බෝධිසත්වයේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී ධර්මයන් පුරාගෙන එන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන මෙන්න මේ උතුම් ධර්මතාවයේ ලෝකයට කියන්නේ. ඒ චතුරාර්ය සත්‍යයේ ධර්මතාවයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුල්ම ආර්ය සත්‍ය තමයි දුක කියන කාරණේ නෝන. ඒතකොට දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන් හා එක්වීම පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයෙන් ගැනීම තුල සකස් වෙන්නා වූ දුක. තේරෙනවද? මේ දුක තුල මේ ලෝකයේ ජීවත් වෙන සෑම සත්වයකම යම් යම් ප්‍රමාණයන්ට ඉන්නවා. එහෙනම් දුක කියන කාරණේ අපි තුල තියෙනවද? තියෙනවා. එහෙනම් මේ දුක කියන කාරණේ අපි තුල තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආර්ය සත්‍යටි දේශනා කරනවා දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව කියලා. තේරෙනවද? එහෙනම් දුක තියෙන්නේ අපි තුල නම් තෘෂ්ණාව අපි තුල තියෙනවද නැද්ද? තියෙනවා. මොකද දුකට හේතුව තෘෂ්ණාව. තුන්වෙනි ආර්ය සත්‍යටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා දුක තියෙන්නේ තමා තුල නම්. තේරෙනවද? තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම්. දුක නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න. එහෙනම් දුක තියෙන්නේ තමා තුල නම් තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කවුද? තමාමයි. තේරුණා? හතරවෙනි ආර්ය සත්‍යයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක තියෙන්නේ තමා තුල නම් තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ තමාම නම් නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංග මාර්ගය කියලා නෝන. එනම් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ මේ දුක නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය මේ ලෝකෙට දේශනා කරා. තේරුණාද? එනම් නෝනා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වයේ පිරිනිවීම කියන කාරණා තුන තුලින් අපේ ජීවිතයට අපි අර්ථවත් කරගන්න ඕනේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තියයි. තේරුණාද? එනිසා යමෙක් ඇහුවොත් අපි කොහොමද මේ තෙමගුල සිහිපත් කරන්නේ කියන කාරණේ අපි මේ තෙමගුල සිහිපත් කරන්න ඕනේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන ආකාරය. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් මේ තෙමගුල සිහිපත් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ උදෙසා අපිට කරන්න තියෙන ශ්‍රේෂ්ඨම උපහාරය. ඊට වඩා උපහාරයක් නැහැ. එනිසා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරනවා කියන්නේ නෝනා මේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදෙනවා. තේරුණාද? සීලයට අදාළ අංගයන් හැටියට බුදුරජාන් වහන්සේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන කාරණා තුන වෙන් කරනවා. සමාධියට අදාළව බුදුරජාණන් වහන්සේ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියලා වෙන් කරනවා.
ප්‍රඥාවට අදාළ කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයෙන් වෙන් කරනවා. තේරුණා? එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මේ ආකාරයකට බෙදලා තියෙනවා. මෙහෙම බෙදද්දී නෝනා අපි දක්ෂ වෙන්න ඕනේ දකින්න සම්මා දිට්ඨියෙන් තොරව කවදාකවත් සම්මා සංකප්පයක් සකස් වෙන්නේ නැහැ. සම්මා සංකප්පයෙන් තොරව කවදාකවත් සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ. සම්මා වාචාවකින් තොරව කවදාකවත් සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැහැ. සම්මා කම්මන්තයෙන් තොරව සම්මා ආජීවයක් වායාමයක් සතියක් සමාධියක් සකස් වෙන්නේ මේ එක අංගෙන් අංගෙ තමයි මේක වැඩෙන්නේ යන්නේ හේතුඵල ධර්මයක්. තේරුණාද? එහෙනම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වගේම බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගය කොටස් දෙකකට බෙදනවා නෝන. එකක් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය, ඊළඟට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය. තේරුණාද? එතකොට ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේදී සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා තෙරුවන් කෙරෙහි සද්ධාව. එක. තේරුණාද? දෙක කර්මය, කර්මඵල විශ්වාසය. තේරුණා? තුන තමන් මැරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය. ඊළඟට දන් දුන්නොත් සිල් සමාදන් වුණොත් එහි ආනිසංස තියෙනවා කියලා ඇති කරගන්න විශ්වාසය. ඊළඟ එක තමයි අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය. ඊළඟ එක තමයි මේ ධර්මයේ සම්දික්කව තියෙන තාක්කල් මේ උතුම් ආර්ය මාර්ගය තුල ඒ ශක්තිමත් භාවයන්, ඒ ප්‍රතිඵලයන් ලබන්න පුළුවන් කියලා ඇති කරගන්නා වූ විශ්වාසය. එතකොට යමෙක් තුල මේ විශ්වාසයන් තියෙනවා නම් ඕනා එයා ලෞකික සම්මා දිට්ඨිය තුල ඉන්නවා. එතකොට ලෞකික සම්මා දිට්ඨිය තුල ඉඳීමෙන් අපිට ලැබෙන ඵලය මොකක්ද? සුගතියේ උපතක් ලැබෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ලෞකික සම්මා දිට්ඨිය තුල ඉඳීමෙන් අපිට සුගතියේ උපතක් ලැබෙනවා. ඒ නිසා යමෙක් වෙසක් දවස අරමුණු කරගෙන වෙසක් තොරණක් හදනවා නම්, වෙසක් කූඩුවක් හදනවා නම්, භක්ති ගීතයක් කියනවා නම්, ආමිසයෙන් පූජා පවත්වනවා නම්, තේරුණා? ඒක ලෞකික සම්මා දිට්ඨියට අයිති වෙනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අදක්ෂයෙකුත් ඉන්නවා. දක්ෂයෙකුත් ඉන්නවා. වඩාත් දක්ෂයෙකුත් ඉන්නවා. තේරුණා? අදක්ෂයා මොකද කරන්නේ? එදාට ඔලුබක්කු නටවල හරි එයා දුගතියට අවශ්‍ය සංස්කාර රැස් කරගන්නවා. එයා අදක්ෂයෙක්. එයා වෙසක් දවසට එහෙම නැත්නම් තෙමගුලට නොගැලපෙන ආකාරයෙන් එයා හැසිරෙනවා. එක්ක මත්පැන් බීගෙන එයා හැසිරෙනවා. එහෙම නැත්නම් වැරදි ආකාරයෙන් චර්යාවන්ගෙන් එයා හැසිරෙනවා. තේරුණා? එහෙම නැත්නම් කාමයේ ඇවිස්සෙන ආකාරයේ දේවල් සිද්ධ කරමින් ඔය ක්‍රමයන්ට එයා එදාට යනවා. එයා අදක්ෂයා. එදා තෙමගුල උපයෝගී කරගෙන එයා දුගතියට යනවා. එතකොට දක්ෂයෙකුත් ඉන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනය. ඒ දක්ෂයා මොකද කරන්නේ? ඒ දක්ෂයා එදාට එක්ක සිල් සමාදන් වෙනවා. එක්ක දාන සීල භාවනා මේ පින්කම් වලේ දෙනවා. එක්ක යා වෙසක් තොරණක් උදෙසා, එහෙම නැත්නම් වෙසක් කූඩුවක් උදෙසා, ඒ වගේ සැරසිලි උදෙසා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ඒවා සිද්ධ කරනවා. නැත්නම් එයා බුදුරජාණන් වහන්සේ ගුණයන් මෙනෙහි කරමින් ඒවා සත්‍යායනය කරමින් භක්ති ගීත කියනවා. තේරුණා? ඉතින් මේවා තෝණා ආමිසිය ගැනීමට වැටෙනවා. එතකොට එයා දක්ෂය. ඒ ආමිසය අපිට හේතු වෙනවා අනිවාර්යයෙන්ම සුගතිය කරා යන්න. නමුත් ඒ ආමිසය තුල යා යෙදෙන්න ඕනේ සිල්පද පහ ආරක්ෂා කරගෙනයි ඕන. සිල්පද පහ ආරක්ෂා කරගෙන ආමිසයේ යෙදුනොත් එදාට ඒක සුගතිගාමි කුසලයක් බවට යාට පත් වෙනවා. තේරෙනවද? නමුත් මේ ලෝකේ නෝනා සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා එදාට නෝනා මේ සෑම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. තේරෙනවද? එයා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? එයා වෙසක් තොරන් හදන්න, වෙසක් කූඩු හදන්න, භක්ති ගීත කියන්න එයා යන්නේ නැහැ. තේරෙනවද? එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයන් නුවණින් මෙනෙහි කරනවා. එයා නුවණින් මෙනෙහි කරනවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් මේ ලෝකේ පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී ගියා කියන කාරණය මෙනෙහි කරනවා. ඒ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා කියන කාරණය නුවණින් මෙනෙහි කරනවා. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ලක්ෂ ගණක් පැවතියා. ඒ සෑම ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියා කියන කාරණය නුවණින් දකිනවා.
ඒ වගේම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය කවදා හරි අතුරුදහන් වෙනවා කියලා දකින්න අතීතේ සම්මා සම්බුද්ධ ශාසනවල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස කෝටි ප්‍රකෝටි ගානක් වැඩ සිටියා කියලා දකින්න ඒ සෑම කෙනෙක්ම අනිත්‍යභාවයට පත් වුණා කියලා දකින්න එහෙනම් මේ මොහොතේ වැඩ සිටින මහා සංඝරත්නයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්න එයා අනාගතයේදී කහපාට නූලක් විතරක් බැඳගත්ත කාසායි කණ්ඩකලාගේ ලෝකයේ නුවණින් දකින්න ඒ දකින්න මොහොතක් පාසා යා විදර්ශනා නුවණයි සකස් කරගන්න. එයා දක්ෂයි දකින්න. අතීතයේ ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසනවල අපි වෙසක් තොරන් ලක්ෂ ගණන් ගොඩනගලා ඇති. අපි දන්සල් ලක්ෂ ගණන් දීලා ඇති. අපි සිල් සමාදන් වෙලා ලක්ෂ වාරයක් ඉන්නේ නැති අතීතේ. බුදුරයන් වහන්සේ දේශනා කරනවා අපි මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබත් මමත් සම්මා සම්බුද්ධ ශාසන මුණගැසුණු වෙලාවේ අපි සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පාරෝතේට වඩා විශාලයි කියන. ඒ කියන්නේ ඒසා සංසාරේ සිල් සමාදන් වෙලා තියෙන. නමුත් මේ සෑම සීලයක්ම අපි භවය අරමුණු කරගෙන සංස්කාරයන් කෙරේ ආස්වාදයේ තුල ඉඳගෙන තමයි රැක්කේ. තේරෙනවා. එහෙනම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයාන ඕනා. තේමගුල උපයෝගී කරගෙන විදර්ශනා නුවණ කියන කාරණේ සකස් කරගන්න. එතකොට අදක්ෂයා තේමගුල උපයෝගී කරගෙන ඔලුබක්කො නැකලා මත්පැන් පානය කරලා වැරදි විදියට හැසිරීලා අනුන් තුල කාමච්ඡන්දයන් සකස් වෙන විදියට හැසිරීලා එයා දුගතියට යනවා. ඒ අදක්ෂයා. දක්ෂයා සිල්පද පහ ආරක්ෂා කරගෙන දාන සීල භාවනා පින්කම් මෙහෙවල වෙසක් තොරන් හදලා වෙසක් කූඩු හදලා භක්ති ගීත කියලා ආමිසෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරන. හැබැයි සිල්පද පහ රැකගැනීම අත්‍යවශ්‍යයි. එහෙනම් සිල්පද පහ බිඳගෙන තොරන් හැදුවා කියලා ඒගොල්ලන්ට වෙනසක් නැහැ. සිල්පද පහ බිඳගෙන වෙසක් කූඩු තරඟ පැවැත්වුවා කියලා ඒගොල්ලන්ට වෙනසක් නැහැ. සිල්පද ආරක්ෂා කරගෙන ආමිසෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරලා ඒගොල්ලෝ සුගතියට ඒ කාරණේ ඉතා හොඳින් තේරුම් ගන්න. අපේ ගරු ස්වාමීන් වහන්සේ මේ කරුණු ඔබට පැහැදිලි කරන්නේ කර්මයේ කර්මඵල පිළිබඳව උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් අවබෝධ කළා වූ ඥානයේ මත හිඳගෙනයි. අද දවසේ මේ ඉරිදා සිරසෙෆෙන් පන්සිල් මළුවේදී මේ දහම් කාරණා අපිට අප කෙරෙහි මහත් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්නේ රහතුන් වැඩිමඟ ඔස්සේ කුස් ඔබ වෙත දහම් දෙසන රාජකිරියේ අරිය ඥාන ගරු ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්ස මේ විසක් සමයේදී නුවණැති බෞද්ධයා වඩාත් දක්ෂ විය යුත්තේ කුමක් සඳහාද? විසක් සතිය තුල අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ තුල තිබ්බා වූ ඒ අයෝමය කැපවීම මොහොතක් දකින්න. ඉතින් මේ විසක් සතිය සමරනවා කියන බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරනවා කියන කාරණයෙන් එනිසායි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න. නේ කොයිසම් කැපවීමක් කොයිසම් උසහායක් දක්වාද කියන කාරණේ අපි නුවණින් දකින්න ඕනේ. මොකද අපි මේ ජීවිතේ යම් සතුටක් ලබනවා නම් මේ බණ ටික අහලා මේ ධර්ම සාකච්ඡාව අහලා යම් සතුටක් ලබනවා නම් එහෙම නැත්නම් මේ භව නිරෝධය කරා යන ගමන තුල ගිහිල්ලා අපි යම් සතුටක් ලබනවා නම් ඒ සතුට අපි ලබන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. අපි මැරිලා නැවත ඉපදෙනවා කියන කාරණේ අපි දැනගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේම මේසා දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා අපි දැනගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා කියන තරම් ඉහළ සැපේකට යන්න පුළුවන් කියලා සැපේට තියෙන මාර්ගය අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේම මේ ජීවිතයේදී මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙන්න මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය අපිට මතු කරලා දුන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. එනිසා බලන්න මේසා සැනසිල්ලක් ලබන්න මාර්ගයක් සකස් කරලා දෙන්න ලෞතර බුදුරජාණන් වහන්සේ කොයිසම් කැපවීමක් සංසාරය පුරාවට දකින්නේ නැද්ද කියලා අපි දකින්නවා. මොකද අපි බුදුරජාණන් වහන්සේ ගැන දකිද්දී අපි දකින්නේ සිධවත් කුමාරයා හැටියට හිටියා, දීගය හැරගියා, සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන කාරණේ විතරයි. ඉන් එහා අප්‍රමාණර පාරමී ධර්මයන් පුරණ කාලේ සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි ගණන් ආවා වූ ගමනේ උන්වහන්සේ කරපු කැපවීම අපි දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පසු කාලීන ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ පාරමී ගමනේදී
මම මේ මහ සාගරේ ජලයට වඩා රුධිරය දන් දුන්නා ආනන්ද කියලා. මම මේ මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා ආනන්ද. මම මේ ආකාශයේ තියෙන තරු කැට වලට වඩා ඇස් ගලව ගලවා දන් දුන්නා ආනන්ද. මම මේ මහා මේරුව උස පරාද වෙන තරමට ඔතුණු පැලැන්දා වූ තිස් දන් දුන්නා ආනන්ද කියලා. මට විසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරෙක් ලැබුණා නම් ඒ සෑම දෙයක් මානන්ද මන් දන් දුන්නා කුමක් උදෙසාද ඔබත් මමත් මේ මොහොතේ මේ විඳින්නා වූ සැනසෙල්ල උදෙසා පිට ඊළඟට උන්වහන්සේ සිදුවත් කුමාරයන් හැටියට උප්පත්තිය ලැබෙනවා ඒ සිදුවත් කුමාරයන් හැටියට උප්පත්තිය ලැබලා රම්මි සුරම්මි සුබ මාලිගා ලැබෙනවා සක්විති රජකමේ උරුමය ලැබෙනවා යසෝදරාව ඒ වගේම රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලැබෙනවා ඒ සෑම දෙයක්ම අර උදේට එළියට දාන කෙළපිඩක් වගේ එළියට දැම්මා කවුරුන් උදෙසාද ඔබත් මමත් මේ මොහොතේ ලැබෙන මේ සැනසෙල්ල උදෙසා පින්නද ඉන්පස්සේ උන්වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නැහැ පතක් පොතක් තිබුණේ නැහැ මේ මාර්ගය දැන තියාගන්න කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ මම දුක තුලින්මයි දුක ජයගන්න කියලා හිතුවා ආනන්ද එනිසා මං අප්‍රමාණ මේ ශරීරෙට දුක් දුන්නා එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නැහැ උදරය අතගානකොට පිටකොන්දයි අහුනේ පිටකොන්ද අතගානකොට උදරයයි අහුනේ ඒසා මම මේ ශරීරෙට දුක් දුන්නා ආනන්ද මම සමහර දාටික කඩලැටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ ඊට වඩා දෙයක් මම මේ ශරීරෙට දුන්නේ නැහැ ආනන්ද දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවේ දැන් මට ඇවිදින්න බැහැ දැන් මං කැලේ බඩගාමින් තමයි ජීවත් වෙන්නේ මං බඩගාමින් ගිහිල්ලා අර ගොපළු ගාල් වලට ගොපළු රෑන් ළඟට ගිහිල්ලා ගොපළු දරුවා ඈතට යනකන් ඉඳලා අර හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරින්රුවා මිව්ව කියනවා ඒ හරක් පයින් ගහද්දී ගොපළු ගාලේ කලන්ති දාලා සතිය දෙකම වැටිලා හිටියා කියනවා මට සිහිය එනකොට මට බඩගා ගන්නත් පණ නැහැ මං අර හරක් පැටව දාලා තිබ්බ කහපාට අසූචි වළඳනවා නන්ද ඒත් මට අපුලක් දුගදක් දැනුන්නේ නැහැ කියනවා එහෙනම් බලන්න බෝධිසත්වයෝ අර හරක් පැටව දාපු කහපාට අසූචි වළඳද්දී අපුලක් දුගදක් නොදැනුනේ කුමක් නිසාද ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි උන්වහන්සේ අවසානයේ දැනගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා අර සුජාතවගේ කිරිබිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා උන්වහන්සේ චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මේ ලේ මස් සම් ඇට නහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා එතකොට මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කරන්නේ ජයශ්‍රී මහා බෝධි මූලේදී බෝධිසත්වෝ ජීවිතේ මරණයට දානව නෝනා ජීවිතේ මරණයට දැම්මා ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා වේදනාව කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා සංඥාව චේතනාව විඥානය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා පංච උපාදාන ස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතේ මරණයට වැටෙද්දී අන්න චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්න. එනම් මෙවැනි වෙසක් සතියක ඒ බෝධිසත්වෝ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ ජීවිතේ මරණයට දාලා නෝනා. ජීවිතේ මරණයට දාලා ලබා ගත්තා වූ අවබෝධයක ඵලෙකුයි අපි මේ අත්විඳින්. ඉන් පස්සේ බලන්නේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබලා ඔබ නුවණින් මෙනෙහි කරන්න. මේ බෝධිසත්වෝ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ දීර්ඝ පාරමී ගමනේදී උන්වහන්සේ දේශනා කරනවා නම් මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා කියලා මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා කියලා ආකාශයේ තරු කැටවලට වඩා ඇස් ගලව ගලවා දන් දුන්නා කියලා මහා මේරුවේ උස පරාද වෙන තරමට ඔටුනු පැලැන්දා වූ හිස් දන් දුන්නා කියලා තමා තුලින් තමා නුවණින් දකින්න ලක්ෂ කීවරයක් බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දාන්නේ නැද්ද කියලා ලක්ෂ කීවරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පින්නතුනේ අපි මේ වෙසක් සතිය තුල සමරන්න. එනිසායි කැපවීම අද දවසේ ජීවිතේ තුලින් දකින්න. කොයිසා කැපවීම සම්භාරයක් මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානීය උදෙසා බෝධිසත්වෝ ගත්තද කියන කාරණේ
ඒසා කැපවීම ජීවිතේ ලක්ෂ ගාණක් මරණයට දාලයි බුදුරජාණන් බෝධිසත්වෝ මේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න. මේසා කැපවීමක් කරලා අවසානයේ 45 වසරක් මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන උන්වහන්සේ මොකද්ද කළේ? ඔබත් මමත් වැනි අසරණ සත්වයින්ට මේ නිවනේ මාර්ගයමයි කියලා දුන්නේ පිළිගන්න. අවසාන වශයෙන් උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචනේ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට මොකක්ද කියන්නේ? මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ පින්වතුනි මේ කුසල් සංස්කාරේනොත් විපාක දීලා අනිත්‍ය වෙනවා. මේ අකුසල් සංස්කාරේනොත් විපාක දීලා අනිත්‍ය වෙනවා. ඒ නිසා මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. මේ කුසලයට අකුසලයට බැඳෙන්නේ නැතුව හිස ගිනි ගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද බව ගින්දරම නිවා ගන්නයි කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරා. ඒ නිසා වෙසක් සතියක් සමරන තෙමගුණ සමරන මේ මොහොතේ අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන උතුම් චරිතය මේතා මේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න ගත්තා වූ කැපවීම සම්භාරයේ කොච්චරක්ද කියලා. ඒසා කැපවීමක් කරලා ඒ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා ජීවිතේ ලක්ෂ වතාවකට වැඩිය ජීවිතේ මරණයට දාලා මේ ලබාගත් ආ වූ අවබෝධය තුලින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන එකම එක දෙයයි. ඒසා කැපවීමක් කරලා උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබාගත්තා. උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි පින්තුනි. ගිහි පින්තුල්ලාගෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව ඇති කරගෙන සීලය ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන කාරණය පින්තුනි. බලන්න අරසා කැපවීම සම්භාරයක් ජීවිතේ ලක්ෂ වාර ගානක් මරණයට දාලා උන්වහන්සේ ලැබුවා වූ අවබෝධය තුලින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරල කාරණා තුන විතරයි පින්වතුනි. ගිහි පින්වතුන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරල කාරණා තුනයි. ඒ කාරණා තුන තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. දෙවෙනි කාරණය සීලය ආර සීලයක් හැටියට වඩන්න. තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න පින්වතුනි. එනම් මෙවැනි වෙසක් සතියක් සමරන මේ මොහොතේ ඒ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනා වූ දේ අපි ඉටු කරන්න දක්ෂ නැත්නම් පින්වතුනි ඒ නොදක්ෂ භාවය විසින්ම අපි බුදුරජාණන් වහන්සේට ණයකරුවෙන් බවට පත් වෙනවා. මොකද අපි උදෙසා බෝධිසත්වයෝ අරසා කැපවීම සම්භාරයක් දැක්වුවා. ඒ වගේම ලක්ෂ වතා ගානක් ජීවිතේ මරණයට දැම්මා. ඒ සියල්ල සිද්ධ කරලා අවසානයේ උන්වහන්සේ ශ්‍රාවකයන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලේ ආර සීලයක් හැටියට රැකීමත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයත් කියන කාරණා තුනනම් අපි දක්ෂ වෙන්න ඕනේ මේ වෙසක් සතිය තුල ඒ තෙරුවන් කෙරෙහි අචල සද්ධාව ඇති කරගෙන ඒ වගේම සීලේ ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න පිණිස අපි දක්ෂ වුණොත් ඒ කාරණා තුන දකිමින් මේ වෙසක් සතිය ගත කරන්න. එතනදී අපි බුදුරජාණන් වහන්සේට ණය නොවිය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉන් මෙහා අපි උත්සාහ ගන්න වෙසක් සතිය තුල මේ සද්ධාවෙන් සීලෙන් එහෙම නැත්නම් අනිත්‍ය සංඥාවෙන් බැහැර වෙලා ජීවත් වෙන්න නම් වෙනදා වගේම කාමච්ඡන්දයන් උපදින ආකාරයේ කටයුතු කළ ජීවත් වෙන්න නම් සිල්පද පහ බිඳෙන ආකාරයෙන් කටයුතු කළ ජීවත් වෙන්න නම් ඒ කරන කටයුත්තක් පාසාම අපි බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් බවට පත් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් වුණාය කියන්නේ එහි බරපතල අකුසල් විපාකයන් අපිට සංසාරයක් පුරාවට අත්විඳින්න වෙනවා. මොකද බෝධිසත්වයෝ අරසා කැපවීම සම්භාරයක් සිද්ධ කළා අපිට මේ උතුම් ධර්මයේ ලබලා දෙන්න. උන්වහන්සේට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ බබේට බැහැලා මෙච්චර දුක් විඳින්න උන්වහන්සේ වෙනුවෙන්. උන්වහන්සේට එහෙමනම් තිබ්බ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා රහත් භාවයට පත් වෙන්න. එහෙනම් එදායේ චතුරාර්ය සත්‍ය අවබෝධය අතහැරලා මේසා දුක් කංගරාවක් විඳාගෙන මේ සංසාරයට බහින්නේ අපි නිසාමයි. එනිසා අපි නිසානම් මේසා දුක්ඛන්දරාවක් බෝධිසත්වයෝ වින්දේ ජීවිතේ ලක්ෂ වතාවකට වැඩිය මරණයට දාලා තියෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ සාස්තුන් වහන්සේ උදෙසා අපිට කරන්න තියෙන යුතුකම් ඉටු කරන්න. ඒ යුතුකම හැටියට උන්වහන්සේ ගිහි පින්වතුන්ලාගෙන් බලාපොරොත්තුනේ
මේ තෙරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවත් සීලේ ආර සීලයක් හැටියට වැඩිමත් පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දැකීමත් එනිසා මේ වෙසක් සතිය තුල ඔබ දක්ෂ වෙන්න මේ කාරණා තුන ජීවිතේට එකතු කරගෙන ඔබ බුදුරජාණන් වහන්සේට ණයකරුවේ නෝ දරුවෙක් බවට පත් වෙන්න අතිපූජ්‍ය රාජකීය අරිය ඥාන ස්වාමීන් වහන්සේ අද දහම් කරුණු ඔබට පැහැදිලි කරන්නේ ගරු ස්වාමීන් වහන්ස මේ ත්‍රිමංගලයෙන් සැමරෙන සමයේ ආමිස පූජාවන් සම්බන්ධයෙන් කතා කරද්දී අපි දකිනවා දන්සලක් දීලා අවසානයේ මත්පැන් පානය කරලා විවිධ විකාර රූපී නර්තනයන් වල යෙදෙන පිරිස් එහෙම නොවන පිරිස් බොහෝයි ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ ඒ වගේම ඔලු බක්කෝ ඇට සැකිලි නටවනවත් අපි දකිනවා හොල්මන් මන්දිරත් මේ කාලෙදී දිවෙනවා මේ ක්‍රියාවන් වල ප්‍රතිඵල කොයි ආකාරයෙන්ද පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමින් වහන්සේ මේවා අනිවාර්යම නෝන දුගතියට වැටෙන්නේ තේරෙනවා කර්මය කර්මඵල විශ්වාසය නැති කම ඒගොල්ලෝ තේරෙනවද කර්මය කර්මඵල විශ්වාසයකින් තොරව අපි දන්සල් 1000ක් දුන්නා තේරුමක් නැහැ සිල්පදයක් රකින්න නැතුව කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන්සල් 1000ක් දුන්නා තේරුමක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය කැලේ ඉන්න අලියෙක් කැලේ ඉන්න සිංහෙක් කැලේ ඉන්න කොටියෙක් ඒ අලියෙක් කොටියෙක් සිංහෙක් විලා උපදින්නේයි පෙර ජීවිතේ කර්මයේ කර්මඵල විශ්වාසයෙන් තොරව පින්කම් සිද්ධ කළා දන් දුන්නා ඒගොල්ලන්ට කර්මයේ කර්මඵල විශ්වාසයක් තිබෙන්නේ නැහැ පින්කම් කරලා දන් දීලා ඊළඟට මත්පැන් බීගෙන කාමච්ඡන්දයන් තුල ජීවත් වෙලා අර දුගතියට අවශ්‍ය සංස්කාරයන් පැස් කළා. නමුත් දුගතියට වැටෙද්දී දානය ඇවිල්ලා විපාකෙට ඒ දන්සල් දුන්නානේ විපාකෙට එනවා. අන්න කැලේ රජුරෝ වෙලා යා ඉපදෙනවා. තේරෙනවද? එයා අලියෙක් වෙලා කොටියෙක් වෙලා සිංහෙක් වෙලා ඉපදුනොත් රටේ රජුරෝ කැලේට ගියත් අලියෙක් කොටියෙක් දැක්කොත් මගේ හැරලා යන්න ඕන. තේරෙනවද? එයි යාට ඒසා බලයක් ලැබුණේ. දානේ ආනිසංස තේරෙනවද එනිසා අපි පින්කමක් කරද්දී වෙසක් අරමුණ කරගෙන වෙසක් සතිය අරමුණු කරගෙන අපි පින්කම් සිද්ධ කරනවා නම් ඒ සෑම පින්කමක්ම සිල්පද පහ ආරක්ෂා කරගෙනයි කරන්න ඕනේ සිල්පද පහ බිඳගෙන කරන්නා වූ සෑම පින්කමක්ම අපිව දුගතිය කරායි යරන්නේ නමුත් දුගතියට වැටුණාට පස්සේ අපිට ඒ පින විපාකෙට එනවා තේරෙනවද අතන මත්පැන් බීලා දන්සල් දුන්නා නමුත් ඊට අදාළ සංස්කාරයන් දුගතියට දානකොට දාණයට අදාළව මරුණ තැනදී විපාකෙට එනවා තේරෙනවා අදක්ෂයා සිල්පද බිඳගෙන එදාට පින්කම් සිද්ධ කරලා දුගතිය සකස් කරගන්නවා එයා තෙමගුල තුලින් දුගතියයි සකස් කරගන්නවා දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන ආමිෂය තුල ජීවත් වෙලා සුගතියට අවශ්‍ය පාර සකස් කරගන්නවා සැබෑම දක්ෂයා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවයේ නෝලින් දැකලා මේ සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙන බව නෝලින් දැකලා එයා මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවයේ වඩලා ඒ තෙමහුල දවසේ උතුම් විදර්ශනානුන් සකස් කරගන්නවා තේරෙනවද ඒතොර එතනදී එයා තමයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගේ වඩන කෙනෙක් බවට පත් වෙන්නේ එතකොට අර දන්සල දීලා ආමිෂය තුල සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනා වෙසක් තොරණ හදලා සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනා එහෙම නැත්නම් සිල් සමාදන් වෙලා සීල භාවනා පින්කම් වල යෙදෙන කෙනා එදාට ලෞකික සම්මාදිට්ඨිය තුල තමන්ට අවශ්‍ය සංස්කාර රැස් කරගන්නවා හොඳමයි කර ස්වාමීන් වහන්ස අපි කරන්නා වූ ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන් වල තිබෙනා වූ කර්මඵල කර්ම විපාක පිළිබඳව උන්වහන්සේ මත්පැන් පානය කොට විශේෂයෙන්ම දන්සල් දෙන සිද්ධීන් පිළිබඳව විශේෂයෙන් පැහැදිලි කිරීමක් කරා තවදුරටත් උන්වහන්සේ පැහැදිලි කරනවා අපි අවබෝධයෙන් ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන් වල යෙදීමේ වටිනාකම පිළිබඳව දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන ආමිෂය තුල ජීවත් වෙලා සුගතියට අවශ්‍ය පාර සකස් කරගන්න සැබෑම දක්ෂයා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවයේ නෝලින් දැකලා මේ සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙන බව නෝලින් දැකලා එයා මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවයේ වඩලා ඒ තෙමගුල දවසේ උතුම් විදර්ශනානුන් සකස් කරගන්න තේරෙනවද එතනදී එයා තමයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගේ වඩන කෙනෙක් බවට පත් වෙන්නේ එතකොට අර දන්සල දීලා ආමිෂය තුල සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනා වෙසක් තොරණ හදලා සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනා එහෙම නැත්නම් සිල් සමාදන් වෙලා සීල භාවනා පින්කම් වල යෙදෙන කෙනා එදාට ලෞකික සම්මාදිට්ඨිය තුල තමන්ට අවශ්‍ය සංස්කාර
රැස් කරගන්න තේන්න ඉතින් මේ කාරණා තුනක් තියෙනවා මොන තේන්නාද අදක්ෂයා දුගතියට යන පාර සකස් කරගන්නවා දක්ෂයා සුගතියට යන පාර සකස් කරගන්නවා වඩාත්ම දක්ෂයා විදර්ශනානුවන් සකස් කරගන්න ඒ නිසා ලෝකයේ කවදාක්වත් නොවන අපිට තෙමගුල උදෙසාවත් ඔය වෙසක් තරන් එහෙම නැත්තම් ඔය වෙසක් කෝඩු එහෙම නැත්තම් භක්ති ගීත ඕවා එපා කියලා අපිට කියන්න බෑ හැම කෙනාගේම ඉන්ද්‍රිය ධර්මයන් එක හා සමානව වැඩිලා නැහැ එකිනෙකාට වෙනස් ආකාරයෙන් තමයි සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් වැඩිලා තියෙන්නේ ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළව ඒ අය එදාට හැසිරෙනවා නෝන අපිට ඒ ගැන කාටවත් දෝෂයක් කියන්නේ ලෝකයේ ස්වභාවය එහෙමයි ඒ කියන්නේ එදාට වෙසක් තරන් තියෙන්නත් ඕනේ වෙසක් කූඩු තියෙන්නත් ඕනේ භක්ති ගීත තියෙන්නත් ඕනේ ඒ වගේම එදාට මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින පිරිසකුත් ලෝකේ ඉන්න ඕනේ ඒ නිසා අපේ දක්ෂභාවය මත අපිට නිදහස තියෙනවා සැබෑමදී තෝරා ගන්න තේරෙන්නේ ඒ නිසා Taman කැමතිනම් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල එදාට ජීවත් වෙලා සුගතියට අවශ්‍ය සාධක සකස් කරන්න පුළුවන් ඒ වගේම ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයත් විදර්ශනා නුවණින් දැකලා අවශ්‍ය කෙනාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට අදාළ විදර්ශනා නුවණ සකස් කරගන්න පුළුවන් එතකොට ලෞකික සම්මා දිට්ඨිය කියලා මං කිව්වේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කර්මය කර්මඵල විශ්වාසය මෙරිලා නැවත හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවා කියන විශ්වාසය අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය දන් දුන්නෝ සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය දැන් මේ විශ්වාසය අපි තුල තියෙනවා නම් අපි කොතනද ඉන්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ තුල එතකොට මේක ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් බවට පත් කරන්නේ නෝනා මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දකින්න අපි දක්ෂ වෙන්න ඕන විදර්ශනා නුවණ එතනයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය නිවන් මාර්ගයට අදාළ මාර්ගේ වැඩෙන්නේ මේක කොහොමද විදර්ශනා නුවණින් දකින්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය දැන් ඔබ හිතන්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ එක අංගයක් තමයි තෙරුවන් කෙරෙහි සද්ධාව දැන් අපි ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී අපි කොච්චරනම් තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගෙන ඉන්නේ නැද්ද නමුත් ඒ නිසා කුමක්ද අපිට ලැබුණේ සුගතියේ උපත ආයිමත් ඒ සංස්කාර ඉවර වෙද්දී ආයිමත් අපි සතර අපායට එහෙනම් ලෞකික සම්මා දිට්ඨිය තුල සකස් වෙන තෙරුවන් කෙරෙහි සද්ධාව නিত্য වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක් එහෙනම් ඒ අනිත්‍ය වූ දේ අනිත්‍යභාවයෙන් දකින මොහොතේ විදර්ශනා නුනයි සකස් වෙන තේන්න දැන් අපි කර්මය කර්මඵල විශ්වාසයෙන් සංසාරේ කොච්චර සිල් රකින්නේ නැද්ද කොච්චර දන් දෙන්නේ නැද්ද නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන ඔබත් මමත් සංසාරේ පූජා කරලා තියනා වූ දානයන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූඩ පරෝතේට වඩා විශාලයි කියලා. ඒසා දන් අපි සංසාරේ පූජා කරලා තියෙනවා. නමුත් ඒ සංස්කාර නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. විපාක දෙන අනිත්‍ය උනා. ඔබත් මමත් අම්මා තාත්තාගේ ගුණයන් හඳුනගෙන අම්මලා තාත්තලා කරේ තියාගෙන අපි කොච්චර සලකන්නේ නැද්ද? නමුත් ඒ සංස්කාර නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. තේන. අන්න මේ ලෞකික සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකින්දී අන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය සකස් වෙනවා. ඒ විදිහට මුලින්ම අපි ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට යන්නවා. ඒ නිසා දක්ෂයා තෙමගුල දවසේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙන යා දක්ෂයා. සැබෑම දක්ෂයා එදාට මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල වැඩගිනිනවා. අන්නේ එයා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැබෑම බුදුරජාණන් වහන්සේට උපහාරයන් දැක්වපු ගෞරව දැක්වපු කෙනා බවද පත් වෙයි. තවත් විරාමයකට යන්නයි අපි සූදානම් වෙන්නේ. ඒ විරාමයෙන් අනතුරුව අපි නැවතත් සාකච්ඡා කරමු ගරු ස්වාමීන් වහන්සේ සමග. අපි මේ කරන්නා වූ සුවිශේෂ වූ කාර්යයන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නා වූ කාර්යයන් සහ අපේ ගරු ස්වාමීන් වහන්සේ රහතුන් වැඩිමග ඔස්සේ ගොස් ධර්ම දේශනා කරන අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කරනවා අප කරන්නා වූ ක්‍රියාවල විපාකයන් පිළිබඳව. විරාමයකට ගිහිල්ලා නැවතත් කතා කරමු. ඔබේ ප්‍රශ්න යොමු කරන්න 01124. ගරු ස්වාමීන් වහන්සේ එදා අලුත් අවුරුදු දිනේදී කිරි වෙහෙරෙන්
පූජනීය භූමියේ සිට මිනිසුන් දුටුවා. තවත් එවැනිම ආශ්චර්යමත් සිදුවීම් රාශියක් මේ රටේ පහුගිය කාලයේ සිද්ධ වුණා. එවැන්නක් සිදුවිය නොහැකි බවට සමහරක් ස්වාමින් වහන්සේලා හේතු දැක්වුවා. ගරු ස්වාමින් වහන්සේ මේ පිළිබඳව අප කොහොමද පැහැදිලි කරන්නේ? එවැන්නක් විය නොහැකිද ස්වාමින් වහන්සේ? නෑ මෙහෙමයි නෝන. ඒවා සිද්ධවෙන්නේ හේතුඵල ධර්මයන් මත. කොතනකදුවත් අපි ඉතිස්සලා අපි ධාතුන් වහන්සේලා ගැන කතා කරමුකෝ. දැන් සමාජයේ තුන මතයක් තියෙනවා ධාතුන් වහන්සේලා එක තැනක ඉඳගෙන තව තැනකට වඩිනවා කියලා. තේරෙනවද? දැන් සමහරු කියනවා මගේ ධාතු කරඬු හිටියේ ධාතුන් වහන්සේලා අතුරුදහන් වෙලා කියලා. සමහරු කියනවා මගේ ධාතු කරඬු වහන්සේ එක ධාතුන් වහන්සේ හිටියේ දැන් ධාතුන් වහන්සේලා තුන් නමක් ඉන්නවා කියලා. ධාතුන් වහන්සේලා දෙනමක් වැඩමක් කරලා කියලා. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා තැනින් තැනට වඩිනවා කියලා පින්තුල්ලේ මතයක් තියෙනවා. නමුත් නෝන ධාතුන් වහන්සේලාට කවදාක්වත් තැනින් තැනට වැඩම කරන්න බෑ. තේරෙනවද? ධාතුන් වහන්සේ නමක් කියන්නේ මේ සතරමා ධාතුවෙන් හැදුණු රූපයක් පමණයි. තේරෙනවද? ඒ ධාතුන් වහන්සේ තුළ විඥානයක් බැසගෙන නැහැ. විඥානයක් බැසගෙන නැති නිසා පංච උපාදානස්කන්ධයක් සකස් වීමක් නැහැ. නාම ධර්මයන් සකස් වීමක් නැහැ. එතන රූපයක් පමණයි තියෙන්නේ. ඒතකොට රූපයක් පමණක් තියෙනවා නම් කවදාක්වත් ඒ රූපෙට එරදියක් සකස් වෙන්න විදියක් නැහැ. එයාට එක තැනක ඉඳලා තව තැනකට වඩින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධාතුන් වහන්සේලා වඩිනවා කියන කාරණය ධර්මයට එකඟ නැහැ නෝන. තේරෙනවද? නමුත් ධාතුන් වහන්සේලාට මේ 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 දේ සිද්ධ වෙනවා. මේ දේ සිද්ධ වෙන්නේ නෝන ඒ ධාතුන් වහන්සේලාගේ වැඩිමමක් නෙමෙයි. මේවා මේ දෙවියන් තමයි එක තැනකින් තව තැනකට අරගෙන යන්නේ. තේරෙනවද? මොකද දැන් මේ ලෝකේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොහේ හරි වැඩ ඉන්නවා නම් නිවසක හෝ පන්සලක මේ මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෝ වෙලා හිටපු ස්වාමීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ගිහි පින්වතුන්ලා දසදහස් ගණන් දෙවිවරු වෙලා දිව්‍යතලවල ඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෝ වෙලා ජීවත් වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දසදහස් ගණන් දිව්‍යතලවල සෝවාන් සකෘදාගාමි නැත්තම් ලෞකික දෙවියන් හැටියට ජීවත් වෙනවා. තේරෙනවා? එතකොට මේ දෙවිවරුන්ට දිවස් තියෙනවා. ඒ දෙවියා දන්නවා තමාගේ ගුරුවරයාගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද කියලා. තේරෙනවද? මෙතන අපි ගෙදරක් කියලා හිතමුකෝ. මෙතන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා නම් ගෙදර ගෘහමූලිකයා ඒ ධාතුන් වහන්සේලා උදෙසා කිසිම වත්පිළිවෙතක් කරන්නේ නැත්නම් අර උදින දෙවියෝ දිවසි දකින්න දිවස සෝත තියෙන ඒගොල්ලන්ට. ඒ දිවසෝත වලින් දකින්න දෙවිවරු මේ ධාතුන් වහන්සේ ගෙනල්ලා සුදුසු නැගට තියෙනවා. ඒකයි මේ ධාතුන් වහන්සේලා ගමන් කරනවා කියන්නේ. එහෙම නැතුව ධාතුන් වහන්සේලාට එරුදියා නැහැ. ධාතුන් වහන්සේ කියන්නේ රූපයක් පමණයි. නාම ධර්මයන් සකස් වීමක් නැහැ. මොකද ධාතුන් වහන්සේ තුළ විඥානයක් බැසගෙන නැහැ. ඒසන් ධාතුන් වහන්සේ කියන්නේ සතර මහා ධාතුවක් විතරයි. ඒ සතර මහා ධාතුවට කවදාක්වත් එරුදි පාතිහාරයේ පෑමේ ශක්තියක් නැහැ. එහෙනම් මෙතන සකස් වෙන්නේ මේ දෙවියන් තමයි මේ සිද්ධි සිද්ධ කරන්නේ. තේරෙනවද? එතකොට ඒ විදිහට බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරයන් වහන්සේ ළඟට අද රාත්‍රියේ දෙවියෙක් ආවා. එයා මුළු ප්‍රදේශෙම කහපාටින් ආලෝකමත් කරගෙන ආවේ කියලා. ඒ දෙවියාම හෙට දවසෙත් එනවා. එදාට මුළු ප්‍රදේශෙම නිල් පාටින් ආලෝකමත් කරගෙන ඉන්නේ කියනවා. ඒ දෙවියන් ඊට පහුවදත් එනවා. එදාට එයා රතු පාටින් ප්‍රදේශෙම ආලෝකමත් කරගෙන ඉන්නේ කියනවා. ඒ වගේ නෝන මේ ආලෝකමත් දෙවිවරු අප්‍රමාණ ජීවත් වෙනවා. තේරෙනවා? එක දවසක් අපි දන්නේ ස්වාමින් වහන්සේ නමක් රාත්‍රී 11ට විතර තවත් ස්වාමින් වහන්සේ නමක් එක්ක ධර්ම සාකච්ඡාවක් පවත්වලා පැය 3ක් 4ක් ධර්ම සාකච්ඡාවක් පවත්වලා හොඳ සමාධිමත් හිතෙන් ඉන්න වෙලාවෙ ඒ ස්වාමින් වහන්සේ අහස දෙස බලද්දී නෝන මුළු අහසම එක එක පැහැයන්ගෙන් මං හිතන්නේ ලක්ෂ ගානක් පැහැයන්. තේරෙනවා? නිල් පාට, කහ පාට, දම් පාට, රතු පාට හරියට වෙසක් තුරන් අහසේ පායලා වගේ ඒසා ආලෝකමත් දෙවිවරු පින්න. දසදහස් ගණන් දෙවිවරු. ඒ අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. තේරෙනවද? ඒතකොට මේ සමහර ශක්තිමත් පින්කම් කරන වෙලාවේ එහෙම නැත්නම් රුවන්වැලි මහසෑය, කිරිවේර මහසෑය වගේ ශක්තිමත් පින්කම් කරනකොට සමහර පින්වතුන්ලා කියනවා අන්න බුදුරැස් දැක්කා, අන්න බුදුරැස් දැක්කා කියලා. බුදුරැස් නැවත අපිට ලෝකෙ දකින්නේ නැහැ. බුදුරැන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි. තේරෙනවද? ඒ බුදුරැස් හැටියට අපි දකින්නේ දිව්‍ය ආලෝක. තේරෙනවද?
අර පින්කමට සම්බන්ධ වෙච්ච අර පින්කම දෙකල සාදුකාර දුන්න අර පින්කම අහන් හිටපු දිව්‍යසෝත වලින් දෙවිවරු දහස් ගාණක් එක එක වර්ණයන්ගෙන් ආකාශය තුල සැරිසරනකොට අපිට බුදුරැස් හැටියට පේනවා. නේද බුදුරැස් නෙමේ. බුදුරැස් සායම පහළ වෙන්නේ නැහැ. බුදුරැන් වාසේ පිරිනිවන් පාලිවරයි. බුදුරැන් වාසේ පිරිනිවන් පෑවාට පස්සේ බුදුරැස් ලෝකේ තියෙනවා කියනවනම් ඒක ආත්මීය සංඥාවක් වෙනවා. ඒක ධර්මයට එකඟ නැහැ. බුදුරැන් වාසේ පැහැදිලිව සූත්‍රයකින් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මේ ලෝකේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මිනිස්සෙකුට නැවත බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැහැ කියලා සූත්‍රයකින් දේශනා කරන්නේ. එනම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැත්නම් බුදුරැස් ලෝකේ කොහොමද සැඟවිලා තියෙන්නේ? එනම් මේ පින්කම් කරන වෙලාවේ පිනට කැමති සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ආලෝකමත් ස්වභාවයෙන් දසදහස් ගාණක් එනකොට ඒ එක එක ආලෝකයන් එකට ලං වෙලා දකිද්දී අපි ඒවා දකින්නේ බුදුරැස් විදියට. තේරුණාද? ඒ වගේ නෝනා කිරිවෙහෙර තුර ওই වෙන දෙයක් සිද්ධ වුණා නම් මම නම් දැක්කේ නැහැ. තේරුණාද? ඒවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය පූජනීය ස්ථාන. තේරුණාද? ඒ නිසා අපි කිරිවෙහෙර දිහා දකින්නත් ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියටම. ඒ වගේම කිරිවෙහෙරට අදිගෘහිත දෙවි කෙනෙක් ඉන්නවා මහසෙන් දෙවියෝ කියලා. තේරුණාද? ඒ මහසෙන් දෙවියෝ සද්ධාවට අදිගෘහිත දෙවි කෙනෙක්. තේරුණාද? අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මහසෙන් දෙවියෝ අරමුණු වෙලා තියෙනවා පින්වතුනි. ඒ මහසෙන් දෙවියෝ කිරිම කිරිපාට කිරිවෙහෙර වහන්සේ අලුතෙන් තීන් තාලේප කරපු වෙලාවට බැබලෙන්නා වූ කිරිම කිරිපාට වර්ණයක් තියෙනවනේ. ඒ පාට වර්ණයකින් යුත් අර උඩරට මනමාලිය අඳිනවා වගේ ඇඳුමක් ඇඳලා සුදු පාට සැට්ටේ වගේ ඇඳපු කිරිම කිරිපාට සද්ධාවට අධිගෘහිත දෙවි කෙනෙක්. එයා කිරිවෙහෙරට අධිගෘහිතව ඉන්නේ. තේරුණාද? එතකොට එහෙනම් මේ දෙවිවරු කියන අය ඉන්නවා. තේරුණාද? ඒ අය පින් ගන්නවා, පින් දැකලා සතුටු වෙනවා. තේරුණාද? අර වගේ පූජාවක් සිද්ධ කරපු වෙලාවක. තේරුණාද? දෙවියන් සිය ගණන් දහස් ගණන් ඒ කොටා සිටුව වැඩ ඉන්න පුළුවන්. තේරුණාද? ඒ දෙවිවරු කිරිපාට ආලෝකමත් දෙවිවරු සිය ගණන් දහස් ගණන් ඒ කොටාසල වැඩ සිටිනකොට අපිට ඒ ආලෝකය වැగిරෙන කිරක් වගේ තමයි පේන්නේ. තේරුණාද? වැగిරෙන කිරක් වගේ තමයි පේන්නේ. එහෙම නැතුව මම දන්න ධර්මය තුල තේරුණාද? මොකද අපි අන්තයන්ට බර වෙලා නෙමේ ධර්මයේ දකින්න ඕනේ. තේරුණාද? අන්තයන්ට බර වුණොත් ධර්මයේ අර්ථයෙන් අපි බැහැරට යනවා. තේරුණාද? ධර්මයෙන් අර්ථයෙන් බැහැරට යනවා. ඒ නිසා ඒ වෙලාවට කිරිවැగిරෙනවායි කියන කාරණයක් ගැන මම කියන්න දන්නේ නැහැ. මම ඒ දේ දකින්නේ දෙවිවරු සිය ගාණක් එකතු වෙච්ච වෙලාවක දෙවියන්ගේ ප්‍රභාෂර කිරි ආලෝකය කිරි දියරයක් හැටියට පල්ලෙහාට වැටෙනවා. එහෙම නැත්නම් දෙවියන්ට පුළුවන් උතුරන කිරි දෝතින් අරගෙන වගුරුවන්න. තේරුණා? එහෙම වගුරුවන්න පුළුවන්. දැන් අපි එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලේ වැඩ ඉන්නකොට ඒ කාලේ ස්වාමීන් වහන්සේට ආහාර පිළිබඳ හුඟක් හිඟපාඩුවක් තිබිලා තියෙනවා. තේරුණාද? නමුත් කොහෙවත් ඒ ගමේ අයට ස්වාමීන් වහන්සේලාට මේ පැණි රසක් අතුරු පසක් පළතුරක් දීලා පුරුද්දක් නැහැ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේගේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේ අපිට විනයක් තියෙනවා, අපිට කෙනෙක්ගෙන් කටින් යමක් ඉල්ලන්න බැහැ. තේරුණාද? නමුත් ඉල්ලන්න බැරි වුණත් යමක් ගන්න ක්‍රමේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තේරුණාද? එතකොට මේ ස්වාමීන් වහන්සේ කාගෙන්වත් ඉල්ලන්න ගිහිල්ලා නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම සති දෙකක් විතර දීර්ඝ වේ දාන වළඳම ඉන්නකොට එක හවසක මේ ස්වාමීන් වහන්සේට දැඩි කලන්තයක් ඇවිල්ලා තියෙනවා. එතකොට උන්වහන්සේ දැනගෙන තියෙනවා මේ කලන්තයාවේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙලා කියලා. නමුත් ඒ ගමේ කිසිම කෙනෙක් කවදාකවත් සීනි පූජා කළා නැහැ. තේරුණා? නමුත් මේ කුටියේ දැන් රෑ 7-8 වෙනකොට ස්වාමීන් වහන්සේට දැන් මුදටම කලන්තේ එයා හොඳටම දන්නවා දැන් සීනි නැහැ කියලා. මේ කුටියේ තිබිලා තියෙනවා පරණ සීනි බෝතලයක්. එයා ඒ වෙලාවේ සීනි බෝතලේ ඇලිච්ච සීනි තියලා තියෙනවා. එයා ඒ සීනි බෝතලේට වතුර දාලා ඒක කලවම් කරලා වළඳලා තියෙනවා. නමුත් ඒත් ඒක දැනිලා නැහැ. තවත් උන්වහන්සේට කලන්තේ වැඩි වෙනකොට උන්වහන්සේ දෙවෙනි පාරක් අනේ අරක තවත් පොඩ්ඩක් හරි සීනි ඇති කියලා ඒකත් දාලා වළඳලා තියෙනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේට බෑ. දැන් රෑ 10-11 වෙනකොට උන්වහන්සේට දැන් සම්පූර්ණයෙන්ම ඔළුව උන්වහන්සේගේ පාරණයෙන් බැහැර වෙලා. මොකද සීනි අඩු වුණාට පස්සේ ඒ දේ සිද්ධ වෙනවා. උන්වහන්සේ දැන් හොඳටම දන්නවා එළි වෙනකොට උන්වහන්සේ අපවත් වෙයි කියලා. තේරෙනවා? ඉතින් අපවත් වුණොත්
මිනිස්සු හොයාගෙන හිට උදේට පිණ්ඩපාතයයි කියලා උන්වහන්සේ ඉස්සෙල්ලාම අර දොරේ තියෙන ලොක් එක අයින් කරලා තියෙනවා. අයින් කරලා උන්වහන්සේ කොට්ටෙට හිස තියලා උන්වහන්සේ මේ සිතත් කයත් දෙක මගේ නෙමෙයි කියලා අතහැරලා තියෙනවා. දැන් උන්වහන්සේට මේ දැනෙන්න ආ වූ වේදනාව මට අයිති දෙයක් නෙමෙයි කියලා යා පංච උපාදාන ස්කන්ධේ අතහැරලා ඇස් දෙක පියාගෙන තියෙනවා. එතකොට යාට එහෙමම නිින්ද ගිහිලා තියෙනවා. නිින්ද ගියාට පස්සේ දැන් යා ඒක සමාධිමත් නිින්දක්. එක පාට යාට සමාධියෙන් එයාගේ අත මෙහෙම ඉස්සිලා තියෙනවා. මේක සමාධියෙන් වෙන දෙයක්. තේරුණාද? මෙහෙම ඉස්සෙද්දි මේ අතට රත්තරම් පාට සීනි අහුරක් හම්බ වෙලා තියෙනවා. ඒ රත්තරම් පාට සීනි අහුල ඒ ස්වාමීන් වහන්සේ සමාධියෙන්ම තුලගාලා තියෙනවා. එතනින් ඒක ඉවරයි. දැන් උදේ පාන්දර 3:00 මාතිතර ස්වාමීන් වහන්සේ අවදි වෙලා අවදි වෙද්දී අර ඊයේ රාත්‍රියේ තිබුණ කිසිම අමාරුවක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ උදේ 6ට නැගිටලා හැතැක්ම දෙකක් පිණ්ඩපාතෙත් වැඩලා පිණ්ඩපාතෙත් කරගෙන ඇවිල්ලා තිනවා. එතකොට ඒ රෑ මොකක්ද උනේ සමාධියෙන්? දෙවියන් දිව්‍ය ඕජාව දුන්නා. ඒ රත්තරම් පාද සීඩි කියන්නේ දිව්‍ය ඕජාව. තේරුණාද? එතකොට ඒ දෙවියන් දිව්‍ය ඕජාව තමයි දුන්නේ. තේරුණාද? ඒ දෙවියන්ගේ ආහාරයම තමයි. දෙවියන්ට යම් පැණි රසක් වළඳන් හිතනකොට අර වගේ මේක පහළ වෙලා ඉවරයි. තේරෙනවද? එතකොට මේ දිව්‍ය ඕජාව තමයි මේ රත්තරම් පාට සීනි අහුර හැදීර දෙවියන් දුන්නේ. මොකද මෙතන භික්ෂුවක් සිත කය අතහරිනකොට පංච උපාදාන ස්කන්ධය අතහරිනකොට ඒක මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම අතහැරීමක්. ඒ ශ්‍රේෂ්ඨම අතහැරීම අතහැරෙද්දී දිව්‍ය ලෝකවලට ඒක දැනෙනවා. දෙවියෝ බලන මොකක්ද උනේ කියලා. එතකොට එතෙන්දි තමයි දෙවියන් මේ දිව්‍ය ඕජාව දෙන්නේ. ඒ වගේ නෝනා දෙවියන්ට පුළුවන් නා ඒ ජීවිතේ අතහැර වූ භික්ෂුවක් උදෙසා ඒ රත්තරන් සීනි අවුරක් දිව්‍යෝජාව හැටියට දෙන්න. දෙවියන්ට කවදාක්වත් කිරිවෙහෙරේ කොත ළඟට අතින් දෝතින් අරන් අර පල්ලෙහා උතුරන කිරිවලින් දෝතක් අරන් පල්ලෙහාට දාන්න බැරි කමක් නැහැ. එහෙනම් ඒවා අපි ධර්මානුකූලව ගලපමු තමයි කර ස්වාමී. එහෙම නැත්නම් අපි හිතනවා නම් කිරිවෙහෙර සෑසම් දුන්නේ ජනතාවට දැක බලා ගැනීමට ගන්නා බොහෝ අවස්ථාවල සුවිශේෂී වූ සිදුවීම් සිදු වූ බවට ඉතිහාසයේ තොරතුරු තියෙනවා. අපට දැනුත් ඒ පිළිබඳ අත්දැකීම් තියෙනවා. වැසි වසිනවා ඒ වගේ සුවිශේෂ කරුණු සිද්ධ වෙනවා. මේ විරාමයෙන් අනතුරුව අපි විමසන්නේ එයයි. රාජකිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ අද මෙම දහම් කරුණු ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස, ශ්‍රී දළදා මාලිකාවේ දන්ත ධාතුන් වහන්සේ බොහෝ දිනාට වන්දනාමාන කිරීම පිණිස, දැක බලා ගැනීම පිණිස එළියට වැඩම කරවන අවස්ථාවන් වල විවිධ වූ ආශාරිමක් සිද්ධීන් වෙනවා. වර්ෂාව ඇදහැලීම වැනි සිද්ධීන් අපිට උදාහරණයක් හැටියට දැක්විය හැකි. එවැනි සිදුවීමුත් දෙවියන්ගේ ආශාරයන්ට ස්වාමීන් වහන්ස. අනිවාර්යෙන්ම දෙවියන්ගේ ආශිර්වාද. බුදුරජාණන් වහන්සේ කියනවා හේතුන් කීපයක් නිසා වැසි වසිනවා කියලා. තේන්නාද? එක දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට වැහි වදිනවා. දෙවියෝ කියන්නේ මේ සෑම වලාකුලකට අධිග්‍රහිත දෙවියන් ඉන්නවා. හොඳද? මේ සෑම වලාකුලටම අධිග්‍රහිත වෙච්ච දෙවියෝ ඉන්නවා. ඒගොල්ලන් කියනවා වැස්ස වලාක දෙවියෝ කියලා. ඔය යමෙක් වලාකුළු උපාදානය කරගෙන වැස්ස උපාදානය කරගෙන ওই ජීවත් වෙන අය ඉන්නවනේ. සමහර ගම්මානවල ඒගොල්ලෝ දන්නවා වහින වෙලාවක් දන්නවා පායන වෙලාවක් දන්නවා ඒවා උපාදානය කරගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒතකොට මැරෙන වෙලාවේ මෙවැනි උපාදානයන් සකස් වුණොත් වැස්ස කෙරෙහි තෘෂ්ණාව එහෙම සකස් වුණොත් ඒ අය වලාකුළු වල ගිහිල්ලා වැස්ස වලාහක දෙවියන් කියලා උපදිනවා. බුදුරජාණන් වැස්ස වලාක දෙවියෝ කවුද? වැස්ස වලාක දෙවියන්ගේ විසව කවුද? වැස්ස වලාක දෙවියන්ට මේ බොහොම ලස්සන ස්වරූපී දුවරු දෙන්නෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ලොකු දුවගේ නම තමයි කෝකනදා. පොඩි දුවගේ නම තමයි චුල්ල කෝකනදා කියලා කියනවා. එතකොට මේ වගේ මේ දෙවියන්ට දුවරු දෙන්නෙකුත් ඉන්නවා. මේ දුවරු සිය ගණන් දිව්‍යාංගනා වට කරගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඡන්දයම් විඳිනවා, විනෝද වෙනවා, සතුට වෙනවා. අපි ක්‍රිකට් ගහනවා, වොලිබෝල් ගහනවා, සෙල්ලම් කරනවා වගේ ඒගොල්ලොත් වලාකුළු නිසා සතුට වෙනවා. කාම ඡන්දයන් විඳිනවා, සෙල්ලම් කරනවා, විනෝද වෙනවා. එහෙම විනෝද එකට ගැටෙනවා. එකට ගැටීම නිසා වැස්ස ඇති වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වැස්ස ඇතිවීමට තව හේතුවක් තමයි සතර මහා ධාතුව කිපීම නිසා වැස්ස ඇති වෙනවා. දැන් ඔය මහා ගොරවල්